බිත්තර මිල ඉහළ නොදමා නිසි ලෙස පවත්වාගෙන යන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ඉල්ලීමක් කරනවා. එසේ නොමැති වුවහොත් බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බවයි එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. බිත්තර දැන් අපි විකුණන්නේ සතු බිත්තර 42යි සුදු බිත්තර 41යි අපට වැටෙන්නේ සුදු බිත්තර රුපියල් 38කට සතු බිත්තර 39කට තමයි දැන් තොග අපට වැටෙන්නේ. බිත්තර නම් හිඳියක් නැතුව තියෙනවා. බිත්තර රොවීම දාන්නේ අපිට 44යි. बलापुर මිලක් නියම කරලා මේ මිලට විකුණන්න කියලා ඔබට කියන්න ඉස්සෙල්ලා ඔබේ මේ මිලට විකුණන්න අපි ඔබව නැවත රස් කරනව දවසක රස් කළා අපි ඔබට මේකේ කොස්ටින් එක පෙන්නනවා මෙන්න මෙච්චරයි කියලා. ඒලා එකකින් ප්‍රොෆිට් එකක් තියාගෙන ඔගොල්ලෝ විකුණන්න මේ නියමිත මිලට මේ බිත්තර විකිණීමට කටයුතු කරන්න කියලා. මේ අතර දේශීය වෙළඳපොළෙහි ඇතම් සහල් වර්ගවල හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව සහල් වෙළඳුන් පවසනවා. ප්‍රධාන මෝල් වලින් කීරි සම්බා කිලෝ 5000ක් ගන්නවා නම් නාඩු කිලෝ 5000ක් තමයි දෙන්නේ. අරලියේ මෝලේ නාඩු කිලෝ 500ක් ගන්නවා නම් කීරි සම්බා කිලෝ 1500ක් ගන්නවා. පාලනේ දෙන්නේ කෝ කියන්නේ නාඩු අපට දානවා 218ට. අපි 220ට විකුණන්න ඕනේ. ඊගාර සමහර අවස්ථාවලදී අපට පාඩුවට තමයි විකුණන්න වෙන්නේ. මොකද කිලෝ 1 කිලෝ 2 ෂොපින් බෑග් වල දාලා දෙන්න ගියාම එතන අපට පාඩුවක් සිදු වෙන්නේ. ඊගාර බාණ්ඩ බෑමේ කුලිය දුන්නාම රුපියලක් වගේ තමයි අපට ඉතුරු වෙන්නේ. ඒ රුපියලේ තාල් කිලෝ 2 3 බෑග් වල දාන්න ගියාම අපට ඒවයි නාඩු වලින් පාඩුවා. ඊට කීරි සම්බා දාන්නේ 258යි 260ට විකුණන්න ඕනේ. කීරි සම්බා ඕන තරම් දෙනවා නාඩු දෙන්නේ නැහැ. කීරි සම්බා කිලෝ 100ක් ගන්න ඕනේ. එතකොට තමයි නාඩු කිලෝ 100ක් දෙන්නේ අපිට. සහල් සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. සහල් වලට සිල්ලර් මිලක් ගහනවා දැන් අපිට පේනවා තොග වෙලෙන්දත් සිල්ලර් මිලට තමයි විකුණන්නේ. නිෂ්පාදකයාත් සිල්ලර් මිලට විකුණනවා. එතකොට වෙන්නේ අහිංසක ගමක ඉන්න වෙළඳ සැල් හිමිය තමයි මේකේ බැටකන්නේ. ඒක නිසා අපි තීරණ වෙනස් කරන්න සාකච්ඡා කරනවා මේ පාර. රජය ලොකු ලුණු ආදායම් විශේෂ බදු මුදල වැඩි කිරීමට කටයුතු කළද ඉන් ලුණු ගොවියට වාසියක්වත් නොමට පව ගොවින් පෙන්වා දෙනවා. එම වාසිය වෙළඳුන්ට අත්වන බවයි ගොවින් පවසන්නේ. ගාන ඉස්සලා තිබ්බේ 235 ක් තිබ්බා. දැන් අඩුද? දැන් බද්දෙන් කවුද වාසි ගත්තේ? වාසි ගත්තේ වෙළඳු. වෙළඳු වෙළඳන ස්ටොක් කරන්නේ. जनता ගොවියට දැන් බඩු නිෂ්පාදනය වැඩි වුණාම විකුණ ගන්න බැරි වුණාම මේ වගේ චෝදනාවක් එනවා. අපේ බඩු වැඩි කරා කියලා අපි ඒක තියාගන්නේ. අපි පාරිභෝගික ජනතාවට ඒක දෙනවා. ගොවි මහතුරු කියනවා ඒක මේ ඒ කට්ටියට දෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තනම ලැබෙනවා. ලැබිලා ඒ කට්ටිය ශක්තිමත් වෙනවා. ඒක අපි කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ වෙළඳු වශයෙන්. කිසිම අසාධාරණයක් වුණා කියන්නේ කිසිම තැනකින් වෙලා නැහැ පාරිභෝගිකයට. ඒක සමහර කූට වෙළෙන්ද ගන්නවා වෙන්න පුළුවන්. සමස්ත වෙළෙන්ද හැටියට මේ දේ නම් ඇත්තටම වෙන්නේ නැහැ. මෙතර පොල්තෙල් වල පිළිකාකාරක ඇතිවවට සමාජය තුල කතා බහක් යලි ඇති වී තිබෙනවා. පොල්තෙල් වල එසේ පිළිකාකාරක ඇතිවිය හැක්කේ ඇෆ්ලොටොක්සින් ඉහළ යාම නිසා බව කාබනික තාක්ෂණ ආයතනය පෙන්වා දෙනවා. මේක ඇත්තරම ඇති වෙන්නේ පොල් වේලීමේදී. අපි පොල් මදේ අරගෙන එළිය වේලනවා කොප්පරා කිරීම සඳහා, කොප්පරා පොල්තෙල් ලබා ගැනීම සඳහා. මේ අවස්ථාවේදී මේක හරියට ඉක්මනින් වේලා නොගත්තොත් එහෙම විවිධ පුස් වර්ග ඇති වෙන්න පුළුවන්. මේ පුස් වර්ග වලින් ඇති කරන රසායනිකයක් තමයි ඇෆ්ලොටොක්සින් කියන්නේ. මේක උග්‍ර පිළිකාකාරයක්. ඊටාම හොඳටත් වේලීමට බත් කරලා ඊට පස්සේ තමයි පොල්තෙල් අපි හිඳ ගන්න අවශ්‍ය වෙන්නේ.